ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ වසර දෙකකුත් මාස තුනක් වගේ ආසන්න වශයෙන් නොවැම්බර් දෙසැම්බර් අපි ඉන්නේ ජනවාරි මාසේ තුනකුත් නැති තරම් මොකක්ද ප්‍රගති වාර්තාව ප්‍රගති වාර්තාව දොරදොර වැයෙන මිනි බෙර නැති එක දෙආකාරයකින් එතුමා ඡන්දයට ඉදිරිපත් වෙනකොට භීෂණය පිළිබඳව බලාපොරොත්තු බොහෝ දෙනා දැක්වා ඉතා රළු පාලකයෙක් එහෙම නැත්නම් සුදු ඇන් සංස්කෘතියක් එනවා ඉතා තර්ජනය කරනවා මාධ්‍ය වලට පහර දේවි ආදී වශයෙන් හුඟක් දේවල් කිව්වා කොවිඩ් පාලනයම ඇති එතුමා සම්බන්ධව කළමනාකරණය පිළිබඳව කතා කරන්න මේ ජනවාරි මාසේ 29 වෙනිදාට ලංකාවේ පළවෙනි එන්නත විදලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා එකමාරකෝ දෙක. එතකොට එතනකොට අපිට මතකයි මේ වැඩසටහන් වලදීම එහෙම නැත්නම් මේ තැන්වලට ආපු විශේෂඥයෝ කිව්වා ලංකාවේ ඇඳම් මදි වෙයි රෝගීන්ට ඔක්සිජන් මදි වෙයි ප්ලේන් මදි වෙයි. එහෙම නැත්නම් මිනිවල් වලට තැන් හොයන්න වෙයි. බෑග් ගෝඩ කරලා තියන්න වෙයි. එහෙම නැත්නම් කඳු ගොඩ ගැහි. යාබද රාජ්‍යය පැය 4 කියන්න පුළුවන් රාජ්‍යයේ මිනි කඳු ගොඩ ගැහුණා. එතකොට ඔච්චර දැවැන්ත රාජ්‍යයන් වල අද මේ මොහොත වෙනකොට ඔබට ලෝකයේ අතිශය පිළිගන්නා වූ එන්නතක් තව විනාඩි 5ක් ඇතුළත මෙතනින් පිටත් වුණොත් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන් තුන්වෙනි එන්නත විදියට 85%කට වැඩි ප්‍රමාණයක් එන්නත්කරණය කිරීම කරා රට වහලා තිබ්බා ඉල්ලීම් හනුව හැබැයි කොයි කාලෙකවත් කෑම නැති වුණේ නැහැ එතකොට ගෙවල්වල හිටපු රජයේ සේවකයන්ට වැටුප් ටික ලබා දුන්නා රට ඇතුළට ආපු ආදායම් ටික සියල්ලම නැති වෙච්ච මොහොතකදී සංචාරකයෝ නැහැ විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම් ලබා දීම් නැහැ අපනයන පමණක් වැඩි වුණා. නමුත් මේ සියල්ල මැද්දේ, එතකොට පාස්කු ප්‍රහාර නිසා හෝටල් පද්ධති කඩාවැටෙන වටුණා. මේ සියල්ල මැද්දේ රට කළමනාකරණය කළා. හිඟානෝකා හිඟාකමින් හිටපු ආර්ථිකයකට අපි යමින් හිටියේ. එතකොට මේ සියල්ල කළමනාකරණය කරගන්න. නිකමට හිතන්න, ඔහු සම්බන්ධ ශේෂපත්‍රය කතා කරනවා නම්, මේ තැන වෙන කෙනෙක් හිටියා නම්, ඔබත් මමත් කතා කරන්නේ වෙන ලෝකයක ඉඳලා වෙන්න පුළුවන්. ඒක නිසා කළමනාකරණය නායකත්වයේ සම්බන්ධ ජනතාවගෙන් මං ඉල්ලන්නේ වෙන මුකුත් හිතන්නට එපා. අනිත් ඒවා මොහොතකට අමතක කරන්න. අපි එළියට බැහැලා නිස්කලංකේ ඇවිදින්නේ. ලෝක තත්ත්වයේ ලෝකේ කොවිඩ් විවිධ වසංගතයන් එනවා. ඒ වෛද්‍යවරුන්ට නායකත්වය අරගෙන නිසි කළමනාකරණය කරන්න ඉඩ හසර දුන්නේ. ලෝක නායකයන් සම කරට කර ගැටෙමින් ලෝකයේ G7 රටවල් එක්ක හරියට කතා කරමින් අපේ රටේ ඒ තත්ත්වයට පවත්වාගෙන අද මිනි ගොඩ ගැහෙනක නවත්තලා දීපු එක තමයි. මන් දකින්න හොඳම උදාහරණ ජනාධිපතිතුමාගේ කල්පනාකරණය සම්බන්ධව. හොඳයි. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ ඊයේ දිනේදී සමාජ ජාල අන්තර්ජාල ඔස්සේ මහත් ජනප්‍රියත්වයට පත් වැඩි පිරිසක්ම නැරඹු වැඩසටහන බවට පත් වුණා දවස සුසිල් ප්‍රේම්චන්ද අමාත්‍යවරයා සමග කරපු සාකච්ඡාව හිටපු අමාත්‍යවරයා. අපි එතුමට අවස්ථාව දුන්නා. ඇවිත් එතුමාගේ අදහස ඒ අදාළ සිදුවීම් මාලාව රටේ ජනතාව දැනුවත් කරන්න කියලා. අද අපි ආරාධනා කළා ජනාධිපතිතුමාගේ අදහස මතය සහ එතුමාගේ දැක්ම පිළිබඳව රට දැනුවත් කරන්න ඔබතුමාට. දවස ඔබේ වැඩසටහන කාසිය දෙපැත්තම බලන්න. එහෙම නැත්නම් 360ක් තිබෙනවා අංශක. මේ 360 දිහාම ඔබ බලන්න. අවසානයේ වී රිපෝට් යු ඩිසයිඩ්. අපි වාර්තා කරන්න. ඔබ තීරණය ගන්න. දවස